අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකා ඉතිහාසයේ තවත් සුවිශේෂී රජ කෙනෙක් පිළිබඳව. දැන් අපි දන්නවා දරුවනේ ධාතුසේන රජතුමාගෙන් පසුව ලංකාවේ ඇතිවෙනවා දෙවන මෞර්ය වංශය. ඒ දෙවන මෞර්ය වංශයේ තවත් වැදගත් පාලකෙක් තමයි මහා කාශ්‍යප රජතුමා නැත්නම් පළවන කාශ්‍යප රජතුමා කියලා කියන්නේ. දැන් මේ කාශ්‍යප රජතුමා පිළිබඳව ඉතිහාසය තුල විවිධ කතන්දර පුවත් මැවිලා තියෙනවා. කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාගේ පළවන බිසවගේ පුත්‍රයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධාතුසේන රජතුමා ආක්‍රමණිකයන්ට විරුද්ධව සංවිධානය වෙලා සේනා සංවිධානය කරනකොට සීගිරිය ඔය ප්‍රදේශ ආශ්‍රය කරගෙන හිටපු යක්ෂ ගෝත්‍රික කාන්තාවක් එක්ක සම්බන්ධතාව පවත්ලා තියෙනවා. ඒ අනුව තමයි මහා කාශ්‍යප කුමාරයා නැත්තම් කාශ්‍යප කුමාරයා උපදින්නේ. නමුත් ධාතුසේන රජතුමා රජ වුණාට පස්සේ අගබිසෝ බවට පත් වෙන්නේ වෙනත් කාන්තාවක්. ඒ අගබිසෝට උපදින් දරුවා තමයි මුගලන් කුමාරයා කියලා අපි හඳුන්වන්නේ. කෙසේ වෙතත් ධාතුසේන රජතුමාගෙන් පස්සේ රාජත්වය තමන්ට ලැබිය යුතුයි කියන කාරණාව තුළ පැහැදිලිවම කාශ්‍යප කුමාරයා හිටියා. එක පැත්තකින් ඔහුට රාජ්‍ය උරුමය අනිවාර්යයෙන්ම පවතින කාරණාවක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි යක්ෂ ගෝත්‍රික කාන්තාවක් ධාතුසේන රජතුමාගේ පළමු විවාහයේ පළමු බිසවගේ පුත්‍රයා මේ. නමුත් කාශ්‍යප කුමාරයාට රජකම ලබා දීමට ධාතුසේන රජතුමාගේ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මෙන්න මේ ස්වභාවයත් එක්ක තමයි කාශ්‍යප කුමාරයා රාජත්වයේ පැහැර ගන්නවා කියන කාරණාවට යන්නේ. ඒ වගේම මේ සඳහා බලපාන තවත් ප්‍රධාන කාරණාවක් තියෙනවා. ධාතුසේන රජතුමාගේ දියණියව විවාහ කරලා දෙන්නේ ධාතුසේන රජතුමාගේ සහෝදරියකගේ පුත්‍රයෙකුට. එතකොට මේ සහෝදරියගේ පුත්‍රයා අපි හඳුන්වනවා මිගාර කියලා. මේ මිගාරට තමයි තමන්ගේ දියණිය විවාහ කරලා දෙන්නේ. ඉන්පස්සේ ධාතුසේන රජතුමා මේ මිගාර කියන සෙනවියට සෙම්පති තන්තුරක් දීලා රජවාසලේ ප්‍රධාන කාර්යයක් පවර්නවා. කෙසේ වෙතත් යම් දවසක මේ මිගාර විසින් මේ දියණියට අමාංශී ලෙස පහර දෙනවා. ලේ වැගිරෙන්න පහර දෙනවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට රජතුමා මේ සෙම්පතියව මිගාර සෙම්පතියව හොයනවා. ඒ වෙලාව ඔහු සැඟවෙනවා. ඒ අවස්ථාවේදී ධාතුසේන රජතුමා කරන කාර්යය තමයි මිගාරගේ මවව නැත්නම් තමන්ගේ සහෝදරියව ඝාතනය කරනවා. මෙන්න මේ කේන්තියත් එක තමයි මිගාර සෙනවිය හිටියේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි කාශ්‍යප කුමාරයාට රාජත්වයේ ගැනීම සඳහා මිගාර කියන සෙම්පතියා කටයුතු කරන්නේ උදව් කරන්නේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට කාශ්‍යප විසින් ධාතුසේන රජතුමාව ඝාතනය කරලා රාජත්වයේ අරගෙන තමන්ගේ රාජ මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නේ සීගිරිය. එතකොට කාශ්‍යප කුමාරයා සීගිරියේ රජවීමත් සමග මුගලන් කුමාරයා ආරක්ෂාව පතා ලංකාවෙන් පලා යනවා ඉන්දියාවට. කාශ්‍යප රජතුමා සීගිරිය తాවකාලික බලකොටුවක් බවට නෙමෙයි පත් කරන්නේ. සීගිරිය කියලා කියන්නේ අංග සම්පූර්ණ බල ප්‍රදේශයක්. අනිත් පැත්තට බලකොටුවක්, මාලිගාවක්, වෙළඳ මධ්‍යස්ථානය, උද්‍යානයක් මේ සෑම දෙයකින්ම සැදුම්ලත් ඒකකයක් තමයි සීගිරිය කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් මුගලන් කුමාරයා ඉන්දියාවට පලා යෑම හරහා ඉන්දීය ආධාර බලාපොරොත්තු වීම හරහා ඔහුට ලංකාවේ පක්ෂපාතීත්වයක් තියෙන ජනතාවක් හෝ එහෙම නැත්නම් රාජකීය වශයෙන් උසස් නිලධාරීන් සිටි බවට අපිට විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ කාශ්‍යපත් එක්ක ජනතාවත් ඉඳලා තියෙනවා. අනිත් පැත්තට කාශ්‍යප සමග රජවාසලේ ප්‍රධානීන් අනිවාර්යයෙන්ම ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි කාශ්‍යපට හැකියාව ලැබෙන්නේ සීගිරිය මුල් කරගෙන සශ්‍රීක රාජධානියක් ගොඩනගා ගන්න. ඒ වගේම සීගිරිය දිහා බැලුවාම අපිට කියන්න බෑ මේ බයේ සැඟවිලා ඉන්න තැනක් විදිහට සීගිරිය පෙන්වා දෙන්න බෑ. ඒ නිසා සීගිරිය කියන්නේ අංග සම්පූර්ණ නගරයක්. ඒ වගේම අංග සම්පූර්ණ රජමාලිගාවක්, උද්‍යානයක් මේ සියල්ලගෙම සීගිරිය සමන්විත වෙනවා. ඒ වගේම සීගිරිය ගත්තට පස්සේ සීගිරියේ කලා නිර්මාණ සුවිශේෂී කාරණාවක් බවට පත් වෙනවා. දැන් අපි සීගිරිය ගත්තාම සීගිරිය ගොඩනගන්නේ ආලක මන්දාව විදිහට. අපි කාශ්‍යප රජතුමා හඳුන්වන්නේ අලකපය මහරජ කියලා. එතකොට කාශ්‍යප රජතුමා කුවේරගේ වාසභවන ඉදිකලා කියන කාරණාව තමයි මේ හරහා පිළිඹු වෙන්නේ. ඔහු කුවේර වගේ වාසය කළා කියන කාරණාව. එතකොට ඒ සීගිරිය තුල තිබුණා මහා ප්‍රතාපවත් බවක්. ඒ කියන්නේ මේ රට පාලනය කිරීමේ හැකියාව පැහැදිලිවම කාශ්‍යප රජතුමාට තිබුණා. ජනතාව ඔහුට විරුද්ධව නැගී සිටි බවට කිසිම සාක්ෂියක් ලැබෙන්නේ නැහැ. හැබැයි කාශ්‍යපට විරුද්ධව මුගලන් කුමාරයා දකුණු ඉන්දියා හමුදා අරගෙන ඇවිල්ලා
लंकावे वयंब दिग बटहीर प्रदेश जज्जर नदी के लिए मे प्रदेश लघुमगण इट पश्चे तमाइ सीगिरी अट प्रहार मुगलां कुमार सलसुम सकस्करण काश्यप कुमार सलसुम सहगतव सीगिरी गोड नगन कोट सीगिरी हरह ये तमंग बल गोड नगी मे क्रियावली सिधुकन कोट मुगलां कुमार दकुनुंदीय सहाय सहित दकुनुंदीय हमुदाव करगेन काश्यपट विरुद्ध प्रहार इलकरण सूदान मेन केसे पियामरीमकन वेदनाव अनिवार्यम काश्यप कुमार तिबुन समहार अवस्थावल काश्यप कुमार ये पिली बांधव सिद्ध उल्ट पात्र विशाल वश्य आगमिक कटेत सिधुकलाकल वंशकतावल संधान मेनु विशेषेम इसुरुमुनि विहार प्रति संस्करणे कल तमंगे दियनियान देदना के नम एकट योदन बोधिहा उत्पलवण्णाकिन नम देख सहितव मे प्रतिसंस्करणे कन इसुरुमुनि विहार भिक्षुन वहांसेला बारगान्ने नै इनपसु ए विहार बुद्ध प्रतिमा वहांसेट पूजा कल बव वंशकतावल संधान मेनु एवगेम दरुवने तवत् विहार कीहिपयक गोडनगल इवरला एवा धर्म रुचि निकायट अभयगिरि निकायट पूजा कल बवत् वंशकतावल संधान मेनु ईट अमतरव पिदुरंगल विहार आदी पवा करवन्ने काश्यप रत्तुमा विसि केसे वेतत् काश्यपट एरहिव දවන්ත මෙහෙයුමක් මුගලන් කුමාරයා විසින් දියත් කරනවා. ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ මේ ද්වන්ද සටනේදී කාශ්‍යප කුමාරයාගේ හස්තිය මඩවගුරක් මුණ ගැසුණු නිසා නැවත හැරිලා ගමන් කරන්න කටයුතු කළාම පිටිපස්සෙ හිටපු සේනාව හිතුවේ කාශ්‍යප කුමාරයා පසුබැස්සා කියලා. ඒ නිසා ඒ සේනාවත් පසුබහිනවා. අවසානයේ මුගලන් කුමාරයාට යටත් නොවි කාශ්‍යප කුමාරයා විසින් සියතිම්ම तमंगे कड़ू अरगन तमंगे दैतिम गेल सिंधगन मी अनवा यनवा काश्यप रत्तुमागे राजकालय अवसान वेनो।